වැට් එක වැඩි වෙන්න කලින් ෂොපින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී වැඩ බලන පොලිස්පතිට විනය පරීක්ෂණයකට නීතිමය බාධාවක් කියලා සිරස්තලයකුත් අද අපි දකිනවා ලංකාදීපයෙන් ගැටලුව පොලිස් කොමිසමෙන් අධිකරණයට කියලායි කියන්නේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කර ඇතත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය බාධාවක් පවතින බැවින් එම ගැටලුව අධිකරණයට ඉදිරිපත් කිරීමට එම කොමිසම තීරණය මතුව ඇතැයි එම ආරංචි මාර්ග කියනවා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් නානුක්‍රම ව්‍යවස්ථාව ඇති විධිවිධාන සලකා බැලීමේදී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම දැනටමත් ස්ථිර වී ඇද්දැයි යන ප්‍රශ්නය ජාතික පොලිස් කොමිසමට මතුවී තිබෙන බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. ඉතින් පොලිස් නිලධාරීන් පත්කිරීම, උසස් කිරීම, ස්ථානමාරු වීම, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් පුළුල් බලතල කොමිසමට තිබුණත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ජාතික පොලිස් කොමිසමට බලයක් නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. හේතුවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික පොලිස් කොමිසමට බලයක් තිබේද යන්නේ සහ බලයක් නොමැති නම් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි විමසා ජාතික පොලිස් කොමිසම නීතිපතිවරයාට ලිපියක් යොමු කර ඇති බව මේ ආරංචි මාර්ග කියනවායි කියලා ලංකාදීපයේ කියන තින එකම අද ඩේලි මෝර්නින් පුවත්පතේ මෙන්න මේ විදිහේ සිරස්තලයක් අපි දකිනවා. BASL2 recommended action against දේශබන්දු. එහි දක්වන විදිහට ද බාය ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා BASL will soon make some recommendations on the actions to be taken with regard to the recent Supreme Court SC judgment which rule that the action acting inspector general of police IGP දේශබන්දු තෙන්නකෝන්. ඉතින් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තීරණ ගැනීම පිළිබඳව BASL එක එහෙම නැත්නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දක්වන්නා වූ ප්‍රතිචාරය පිළිබඳව අද මෝර්නින් පුවත්පත වාර්තා කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.